නිදහස් දිනය ඕනුම රටක ජීවත් වෙන ජනතාවට වැදගත් දිනයක්. ඒ වගේම නිදහස් දිනය සංකේතවත් වෙනවා ජාතික ගීය ගැයීමෙන්. අපේ ලංකාවේ 1948 ඉඳලා ව්‍යවස්ථාපිතව තිබෙනවා ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන්ම දෙමළ භාෂාවෙන්ද ගායනා කළ හැකියි කියලා. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අලුත් ආණ්ඩුවට පස්සේ ආණ්ඩුව ඇතුළෙන්ම හඬක් මතු වුණා දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න දෙමළ ජනතාවට අයිතියක් නැත කියලා. ඔවුන් සිංහල භාෂාවෙන් ගායනා කරන්න කළා. මේක අති විශාල විදිහට දෙමළ ජනතාවගේ හඬ යටපත් කිරීමක්, අයිති යටපත් කිරීමක්. ඒ නිසා අපි කල්පනා කරා මේ දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට තියෙන අයිතිය ප්‍රසිද්ධියේ අපි තහවුරු කරන්නට ඕනේ. ඒ නිසා අපි ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයකට ඇවිල්ලා මේ කනත්ත රවුන්ඩ් අබවුට් එක ළඟට ඇවිල්ලා අපි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයලා ඒ ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට තිබෙන අයිතිය තහවුරු කිරීමක් තමයි අද සිදු කරන්නේ. ඒකෙන් අපි ආඩම්බර වෙනවා. මම හිතන්නේ මේ රටම ආඩම්බර වෙන්න ඕනේ දෙමළ ජනතාව දෙමළ භාෂාවෙන් ජාතික ගීය කීම ගැන. මම හිතන්නේ මේ රටේ සිංහල ජනතාව තමයි වැඩිම ආඩම්බර වෙන්න ඕනේ. සිංහල කතා කරන ජනතාවට සහ දෙමළ කතා කරන ජනතාවට සමාන පුරවැසියන් ලෙස ලංකාවේ ජීවත් වීමට ඇති අයිතිය, උන්ගේ සමානාත්මතාවට ඇති අයිතිය, ගරුත්වයට යුක්තියට ඇති අයිතිය ආරක්ෂා විය යුතුයි. ජාතික දිනයේ දවසේදී උන්ගේම අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න සහ අපි විශේෂයෙන් දෙමළ කතා කරන ජනතාව සමග සහයෝගතාවයෙන් හැකිස්තනවා කියන එක අර්ථවත් කරන්න තමයි අපි අද ජාතික දිනයේ භාෂා දිනය පවත්වන්නේ. සිංහල ජනතාවගේ දෙමළ ජනතාවට කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. නමුත් රජය ප්‍රතිපත්තියක් අරගෙන තියෙනවා ලංකාවේ ජාතික ගීතය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරනවා කියන එක. අපි දන්නවා 1956 සිංහල පමණක් භාෂා ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ඉතිහාසයේ අපි අත්විඳපු නරකම අත්දැකීම අපිට මුහුණ දෙන්න සිදු වුණා. යුද්ධයක් ඇති වුණා, ජාතීන් අතර විරසකේ අසමානතාවයේ අසමගිය වර්ධනය වුණා. ඉතින් අපිට අවශ්‍ය නැහැ නැවතත් ඒ වගේ දේවල් ලංකාවේ සිද්ධ වෙන්නේ. ඒකට ක්‍රන්තිම හොඳම දේ තමයි ජාතීන්ට භාෂාවන්ට සමානාත්මතාවයේ නිසිගරුත්වය දීලා සලකන එක. එක භාෂාවකින් රට භාෂා දෙකක් පමණක් කතා කරන රටක ඒ භාෂා දෙකෙන් ජාතික ගීතය කියන්න බැරි නම් ඒක විශාල අසාර්ථකත්වයක් රටක් හැටියට. ඉතින් මම හිතන්නේ අපි හිතන්නේ අපි ඒ සඳහා තමයි අපි මෙන්නේ. නැතු සිංහල ජනතාව විසින් දෙමළ ජනතාවට කිසිම මේ අසම හරකක් කරනවා කියලා අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. ඇයි ගැටුවක් තිබුණේ නැහැ? දෙමළ ජනතාවට ඒක අවශ්‍යද නැද්ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. අපි ලංකාවේ ජීවත් වෙන පුරවැසියෝ හැටියට ලංකාවේ භාෂා දෙකක් තියෙනවා ජාතික භාෂා ලෙස. ඒ භාෂා දෙකෙන්ම ජාතික ගීතයේ සිංහල මිනිසුත් කියනවා, දෙමළ මිනිසුත් කියනවා. ඒ කියන වචන මොනවද, ඒකෙන් අර්ථවත් වෙන්නේ මොකද්ද, ඒක කියන එක අවබෝධ කරගෙන තමන්ගේ රටේ අභිමානයට දායක වෙලා ඒක අත්විඳින්න සියලුම ජනතාවට අයිතිය තියෙනවා. ඉතින් අපි නොදන්න භාෂාවකින් දැන් මම සිංහල කතා කරන කෙනෙක් හැටියට දෙමළ භාෂාවෙන් ජාතික ගීතය කියනවා ගියහම මට අමාරුයි. ඒ වගේම තමයි දෙමළ කතා කරන කෙනෙකුට සිංහල භාෂාවෙන් ජාතික ගීතය කියන්න ගියහම අමාරුයි. ඔවුන්ට ඒ අයිතිය ලැබිය යුතුයි. තමන් කියන්නේ මොකද්ද කියන එක දැනගෙන කියන්න, ජාතික අභිමානයට දායක වෙන්න දෙන්න පුළුවන් හොඳම අවස්ථාව ඒක කියලා තමයි අපි හිතන්නේ. ඒකින්ද රටක් හැටියට අපි හිතන්න ඕනේ ඒක දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නයක්ද නැද්ද කියන එකට වඩා රටක භාෂා දෙකක් කතා කරන ජනතාව ඉන්නකොට අපි දැන දැනම එක භාෂාවකින් ජාතික ගීතය කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක් විය යුතුයි. ඒක දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. breaking.lk